පාරදිගේ කතාවට ආදරය කරනවාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් අද මං වීඩියෝ එකෙන් ඔයත් එක්ක කතා කරන්න සූදානම් වෙන්නේ පාරදිගේ කතාවේදී ඇත්තටම සර්ණිට ඉදිරියේදී වැඳලා ඉල්ලන්න වෙන දෙයක් සම්බන්ධව ඒ රෙක්සිගෙන්. ඉතින් වීඩියෝ එකට යන කලින් ආදරෙන් ඉල්ලීමක් කරන්න කැමති ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් තියෙන කෙනෙක් කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් කොහොම හරි අපි දන්නවා සරණි මේ දවස්වල මේ ගැන හොයන ගමන් තමයි ඉන්නේ. ඉතින් අර trip එක ගිහිල්ලා කාර් එකේ එන වෙලාව තිබුණනේ එතෙන්දී රෙක්සි කිව්වා සරණි ළඟද කියන්න බැරි රහසක් තියෙනවා කියලා. එතෙන්දී තමයි හිතුනේ තමන් ගැන සමහරට රෙක්සි හොයනවා ඇති කියලා. ඉතින් කොහොම හරි දැන් ඔයා දන්නවනේ පහුගිය කාලෙම රෙක්සි රුක්ෂානත් එක්ක රුක්ෂානගේ මිත්‍රියත් එක්ක කතා කරපු දේවල් පවා ඉදිරියේදී සරණි මුණ ගැහිලා මේ දේවල් ගැන කියන්න ඉඩ කඩක් තියෙනවා. ඇත්තම කියනවා නම් දැන් සරණිට මේ දේවල් මූන්ටම කිව්වට පස්සේ මේ දේවල් ඇත්තනේ. ඉතින් රුක්ෂානල පිට්පොකට් කාරියක් කියපු එක මෙන්න මේ වගේ දේවල් ඇත්තනේ. එතකොට ඇත්තටම තමන් අඟුලානේ කෙනෙක් කියන එක පවා මේ වෙනකොට රෙක්සි දැනගෙන ඉන්නේ කියන එක ඇත්තටම සරණි දැනගන්නවා. එතෙන්ද සරණිට හිතා ගන්න බැරි වෙනවා දැන් රෙක්සි මේ ගැන ගිහිර රෙහාන්ට කිව්වොතින් එහෙම තමන්ගේ ජීවිතේම ඉවරයි. විශේෂයෙන්ම තමන්ගේ ආදරේ තමන්ගේ රෙහාන්ව තමන්ට අහිමි වෙනවා. ඉතින් ඒකට ඇත්තටම සරණි චුට්ටක්වත් කැමති නැහැ. මොකද සරණි ටෝනේ රෙහාන් එක්ක ආදරෙන් ජීවත් වෙන්න. ඉතින් ඒක රෙක්සිට පැහැදිලි කරලා දෙන්න සරණි කටයුතු කරනවා කියන එක අපිට පේන්න තියෙනවා. ඉතින් කොහොම හරි සරණි රෙක්සිට කියන්නේ තමනුයි රෙහාන්වයි වෙන් කරන්න එපා කියලා. ඒ ඉල්ලීම වැඳලා තමයි ඉල්ලන්නේ. විශේෂයෙන්ම කියනවා නම් සරණි කවදාවත් රෙහාන්ගේ දේපළ වලට රෙහාන් උකසාද බැඳෙන්නේ නැහැ. හැබැයි අර ඩීල් එක දවස්වල නම් ඒ විදිය දෙයක් කළා තමයි. නමුත් පස්සේ හරි රෙහාන්ගේ සල්ලි වලට ආසාවේ මේ දේවල් කරේ නැහැ කියන එක පැහැදිලි කරන සරණි කියන්නේ තමන්ට අවස්ථාවක් දෙන්න කියලා. රුක්ෂාන වගේ රෙහාන්ගේ ජීවිතේ මම කවදාවත් අවුල් කරලත් නැහැ. තමන් නිසා රෙහාන්ට රස්සාව වගේම ආදරෙත් ලැබිලා තියෙනවා නම් මෙතන තමන්ගේ අතීත දේවල් හොයන එකේ තේරුමක් තියනවාද කියන එක ඇත්තටම සරණි මෙතනදී රෙක්සිගෙන් අහනකොට රෙක්සිටත් කල්පනා කරලා බලනකොට හිතෙන හැඟෙන දෙයක් තමයි ඇත්තටම සරණි ගැන නිරන්තරයෙන්ම කේලම් ගිහිල්ලා කිව්වොතින් මේ දෙන්න වෙන් වේවි. හැබැයි ඊට පස්සේ රෙහන් තනියම ජීවත් වේවි. ඉතින් ඒක බලාගෙන ඉන්න බැරුව රෙහන්ගේ අම්මා නැවත වතාවක් විසුණට ආවේ. අඬාවේ දුක් වේවි. මෙන්න මේ ගැන කල්පනා කරනකොට සරණිට හිතෙන්නේ ඇත්තටම තමන් දැනගත්ත කිසිම දෙයක් රෙහන්ට නොකිය තවදුරටත් ආරක්ෂා කරන්න ඕනි කියලා.